මම මේ පොතේ පොඩ්ඩක් කියවනවා. ඒක හොඳයි ප්‍රායෝගික මේක කරන හැටි. හාමුදුරු කියන්නේ මේක බුද්ධ වචනෙන් කොටස් අරගෙන දැන් මේක පිංගුතුලට මොනවද තේරුන්නේ නැතත් මේ කරන ව්‍යායාමෙන් පිංගුතුලට මේ වෙලාවෙත් මේ ඉන්න වෙලාවෙත් කර්ම කැපෙනවා, කර්ම අඩු වෙනවා, ඉහළ කුසලයක් අවදි වෙනවා. මේක දහම් සාකච්ඡාවක් කියලා ආවට පිංගුතුල ගාවට මේ පොත නැතුව ඇති. චතුරාර්ය සත්‍ය යටතේ මේක බුදුහාඳුනගේ ශ්‍රී මුඛයෙන් ආපු දේශනාවම මේ පොතට දාලා තියෙන පිංගුතුනි. එතකොට මේක ඉංග්‍රීසියෙන් තමයි, ඒක මේ ජර්මන් ස්වාමීන් කෙනෙක් 800 ගණන් වල මේවා කරේ. මේ දහම් කරුණු පිරිසුදුව මේ යුරෝපයට අරින්න. ඉතින් මේක සිංහලෙන් උත් ප්‍රින්ටයක් තියෙනවා. එතකොට මේක අපිටත් හොඳයි. මොකද මේ පොත් ගොඩක් බලනවට වඩා මේක තමයි, මේක තියෙන සාර චතුරාර්ය සත්‍ය ගැන, පංචඋපාදානස්කන්ධ ගැන බුදුහාඳුරෝ කියපු කාරණා ටික විතරක් දාලා ස්වයං වාසේ තේරුම් කරන පොඩි පොඩි කෑලි තියෙනවා. හැබැයි වැඩි හරියක් බුදුහාඳුරෝ දේශනාවේ පෙළ පොතේ තියෙන එකම මෙතන තියෙන්නේ. වැඩි තියෙන්නේ මේක පර්ණ සිංහලෙන් කරපු එක තියෙන්නේ. ඉතින් ඒක ටිකක් අර මට උනත් මේක දැන් කියවලා කියලා තමයි මගේ සිංහලත් හොඳ වුනේ මේ ටික කාලෙකදී මේ කට්ටියට. ඉතින් මේක තමයි අපිට වෙච්ච ලොකු ප්‍රශ්නයක්. මේ අපේ බෞද්ධයන්ට මේ සිංහල අපිට අඩු ගානේ ලොකුවට සරල කරන්නෙත් නැතුව ඒක තිබ්බනම් අපි සාමාන්‍යයෙන් ඇහිච්ච සිංහල වලින් පර්ණ සිංහල මේක අර මොකද්ද ඒකට කියන්නේ සාහිත්‍යනේ, සාහිත්‍යයක් කරන්නේ නැතුව මේ ධර්මයේ තිබ්බනම් ඒක වටිනවා පින්වතුනි. මේක ලොකු දෙයක්, ලොකු හානියක් වුණා කියලා මට හිතෙනවා. මොකද අපිට මේක පරිහරණය කරන එකට නැතුව ගියා. දැන් මේක පුළුවන් මේ දින නැදිමහලේ පොත් ටික අපි පාවිච්චි කරනවා මේකට. මොකද මට අවශ්‍යයි මේක. මොකද මම දෙන්න යන එකේදී අපි අත්දකපු දෙයක් තියෙනවා. මේක ඉංග්‍රීසි පොතුත් එක්ක තමයි කරේ. දේශනාව තමයි බුදු ජර්මන් හාඳුරු අපිට බලන්න කියන ක්‍රමයක් තිබ්බා. දේශනාව උන්වහන්සේ තේරුම් කරලා දෙනවා නෙමෙයි. ඒතොර මේ දේශනාවේ මේ දැනුම ගන්න ක්‍රමයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ. මේකේ දර්ශනයක් එන්න තියෙනවා. ඒ කියන්නේ එදා පුරාණ කාලේ තිබ්බා වගේම සූත්‍ර වලින් බුදුන් වහන්සේගේ ඒ එදා මාර්ගඵල ලබන වෙලාවේ ඒ දහම පැහැදිලි වෙන දැක්මක් වෙන එකක් මෙතන තියෙනවා. මේ පදවල ජාතිපච්චා ජරා මරණ කියන ඒ ලින්ක් එකෙත් වෙනම පේන ලෙවල් එකක් තියෙනවා පින්වතුනි. පේන්න ඉඩ තියෙනවා. ඒකට මෝර් ලාවනං අනිත්‍ය සංඥා වෙන විදියට මේ හේතුවේ මේ ඵලය එන මේ හේතුඵල න්‍යාය බලනවත් මේ මිනී කරනවත් එක්කම අනිත්‍ය වැටහෙන එකක්. ඒවා පේන්න ඉඩ තියෙනවා. ඒවා කියන්න බෑ. කතා කරනවා කියන්නේ ඒවා කතා කරන තැනකට එන්නේ නැහැ. අචින්ත්‍යයි, විදර්ශනා ඥානයක්. ඉතින් මේක පිගොතරි වෙනවා. ඒකට තමයි හදිසි වෙන්නේ නැතුව මේක දැන් වෙනවා කියලා එකපාරට මේ අනිත්‍යය කියලා එහෙම බලන්න පුරුදු කරන්න නරකයි. මේ වැඩපිළිවෙලේ ඉවසගෙන කරොත් මේ දේශනාව බලන එකයි තමයි හිත පිරිසුදු කර කර, හිත හිස් කර කර කියවන එකයි, ඒ කියවලා ඒක තමන් ඒ විදිහට මෙනී කරන එකයි වැඩෙනකොට අර ප්‍රඥා ඇස පොඩ පොඩ වැඩ කරන්න ඉඩ තියෙනවා. ඉඩ කියලා ඉඩ තිබිලා අර විදිහට වෙනම දැක්ම දකින්න ලෙවල් තියෙනවා. ඒක භාවනාවත් එක්ක කරන්න ඕන එකක්, හිතෙන් ධර්මය බලන එකක්. එදා බුදුහාඳුරු බෞශ්‍රතය කිව්වේ ඔන්න ওই විදිහට. ඒක හිතෙන් දහම පේන වැටහෙන එහෙම ගලපන එකක් තමයි මේ සූත්‍ර කියවන එකත් එක්ක කරවන එකක් කරවන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ඔන්න එකක් පොඩ්ඩක් බලන්න පුළුවන් මේ සතර ධාතු ගැන. මේක ඇඳගාවේ හරි තියලා මේක වටිනාකම තේරෙනවා නම් දැන් අර ඉෂිවරුන්ගේ අනුව මේක අපි නිකන් කියවගෙන යනකොට උනත් අපේ ඉහළ කුසලයක් වැඩෙනවා. ඉතින් මට ඒගොල්ලන්ත් එක්ක තිබ්බ සම්බන්ධයත් එක්ක මට ඒ භාෂාවෙන් තමයි එන්න ඕනේ මේකේ. ආයි මට දුකයි එහෙම වටිනාකම. මම මේක දැනගෙන හිටියා. කවදාවත් මම හිමාලය යන්නවත් එහෙම කාටවත් කිව්වේ නැහැ. මං කිව්වේ මේ සූත්‍ර ටික බලන්න, මේ බලන විදියත් කිව්වා. දැන් මේ වගේ ඒ වැඩපිළිවෙලක් හැදුනේ නැහැ. ඒක ගිය අවුරුද්දෙන් තමයි. ඉතින් මම ඒකටත් තියෙනවා පිංගොතනි කර්ම හේතු. දැන් ඔය පිට රටවල කට්ටිය මම ඒක මෙහෙත් මොනනම්, මොකද අපේ සමාජයට මේව අඩු වෙලා ඇතිනේ. අපි ඇත් පිටරට කියන්නේ ඕස්ට්‍රේලියාව වගේ හේ යනකොට ඒ ළමයි විශේෂයෙන්ම නිරාගමිකයි, සම්පූර්ණයෙන්ම නිරාගමිකයි. මේ මට ඒ ඕගනයිසර්ස්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේගොල්ලන් මේ පන්සල්වත් ආරණ්‍යවත් කිසිම එකකට කිසි විශ්වාසයක් නැහැ. දැන් එදත් මන් දැක්ක ඇවිල්ලා හිටියේ මෙහෙම බලාගෙන බලහර කවුද මේ ආන්දරු හරි මොකක් හරි කියලා. කොහමරි මම අන්තිමට නම් පොඩි හෙනයක් පුපුරලා වගේ ගියා. හැබැයි යන්න ඉස්සෙල්ලා මම පොඩි දෙයක් මට ඒගොල්ලන් මගේ පෞද්ගලික දෙයක් ඒගොල්ලන්ට පෙන්වන්න ඕනා. මේක අද මේ පාරක් ගෙනවත් කමක් නැහැ. මට හිතන ලංකාවෙත් පෞද්ගලික දෙයක් මට පෙන්වන්න වුණා. හේතුව මේගොල්ලන්ට කර්ම විපාක, කර්ම න්‍යාය කියන එක ඇත්ත කියලා කියන්න.
මේක නැත්තන් නිකං ඔහ කවරි හදප එකක්ද එහෙම කියලා. මන් තව පිටරට ඒවත් කියන ඔය පිටරට ඒ මේ සාක්ෂි පෙන්න ඔය බහුමන්දිරනේ සංසාර මන්දිර කියලා පොත තියෙනවා. ඒක එඩ්ගාඩ් කේසි එයා මේ සීය නැති වෙලා අනිත් අයගේ කර්මය මේ කියන්නේ මොනාද ඒවට තියෙන ප්‍රශ්නවලට පෙර බවවල කරපු කර්මයක් හේතුවෙන් මේක වෙන්නේ කියන එක එයා කියනවා. එයා ක්‍රිස්තියානි ආගමේ වුණාට ඒකේ අර ඒ සීය නැති වෙලා කියන ඒ ප්‍රශ්නවලට උත්තර දෙන අවස්ථාවේදී මේක මේ විදිහට පෙන්නනවා. දෙක තැනක පෙන්නනවා අර ලස්සන අතක්. ඒ කියන්නේ ඒ ගෑනු ළමයාට නිව්යෝක් වල මේ ඇමරිකාවේ එයාගේ අත රූමත් එච්චර රූමත් එයාගේ මේ අත එයා ඒ අත විකුණලා තමයි ඒ කියන්නේ අර මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට මේ මොකද්ද මේ එයා ජීවත් වෙන්නේ. එතකොට එයා ආගමටත් ලැබි බලනකොට මෙයාගේ පොඩි ප්‍රශ්නයකට මෙයා ගාවට ඇවිල්ලා එයා පෙරබවේ මෑනියු ඒ කියන්නේ සිල් මෑනියු කෙනෙක්. ඒ සිල් මෑනියු කෙනෙක් වෙලා ඉන්න කාලෙදි මෙයා මේ මොකද්ද අර පඩික්කම් වගේ අර ටොයිලට් එහෙම බොහොම සතුටින් බොහොම ශ්‍රද්ධාවෙන් ඒව අස් කළා තියෙනවා. කිසිම අපිරියාවක් හිතන්නේ නැතුව. ඒකේ විපාකයක් වශයෙන්ලු එක වෙන්න පුළුවන්. අර විදිහට ලස්සන දැන් ඔය වගේ අපිට මේ කට්ටිය මේවා වැඩි ගවේෂණයක් කරන්නේ නැහැ. ගවේෂණයක් කරන්නේ නැතුව හොයන්නේ නැතුව නිකම්ම මේවා නැහැ කියලා කියන්නේ ඒක සාධාරණයක් නැහැ. එහෙම කවුද? ඒක නිකන් මේකට විරුද්ධයි මේකට තරහයි වගේ. ඒ කියන්නේ දැන් අදත් හාමුදුරුවෝ මෙහෙම කරන්නේ නැහැ. ගිහි කට්ටිය මෙහෙම නැහැ කියලා. ඇයි අපි මේවා කරන්නේ? ඒක අපිට තරහකුත් තියෙනවා බලනකොට මේ ශාසනය කෙරෙහි මේ හැම දෙයක්ම කෙරෙහි. එහෙම කට්ටියම කිලුට වෙච්ච හිත් තියෙන කට්ටිය ඒගොල්ලන් විස බීජ පින් උතුණි. ඒගොල්ලන් සමාජයේ පුළුප්පුල තියනවා කියන්නේ ඒක ලොකු හානියක් සමාජයට. ඒගොල්ලන් නිකන් මේ සමාජ ගංජත් ගන්නවා. එහෙම අරන් තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ ඕම කට්ටිය කොහොමද ෆලෝ කරන්නේ? ඒක පලාතේවත් මේ මොනවාද ඕම මතයක් ඒක පව් අපේ මිනිස්සු අපේ අයිර ඒක අසත්පුරුෂ සේවනේ අපිට ඇත්තටම ලැබෙනවා වැඩි විශේෂයෙන් මේවත් වලින් ෆෝන් එක මන් දන්නේ YouTube ටුලින් උයි ඔවත් වලින් කොහෙද ඉතින් අපිට එකයි පොඩ පොඩ අපිවත් දන්න කට්ටියක් හරි ඒක ශක්තිමත් වෙලා එනකොට අර බලපෑම අඩු කරන්න පුළුවන්. ඒ වගේ අපිටත් උපේක්ෂාවෙන් ඉඳ පුරුදු වෙන්න ඕනේ. දහම අපේ තුලට සම්මාදිට්ඨිය ගන්න ඕනේ. අපි කොයි හරි මේ gedara කණික් මෙහෙම වෙනවා කියලා හරි රට වෙනවා කියලා හරි කලබල වෙනවා කියන්නේ අපි තාම මිත්‍යා දිට්ඨියෙන් ඉන්නේ ප්‍රායෝගිකව. සම්මාදිට්ඨිය කියන්නේ පිටුපස්සේ මේ ඇඟවත් මේ පේන දේවත් මගේ නෙමෙයි කියන එක වටහාගෙන ඉන්න එකකට ගේන්න ඕනේ. අපි එතකල් අපේ අඩුපාඩු තියෙනවා මේ ශාසනය තුල. එහෙම ගේන ගමන් තමයි අපි බලන්නේ දහමේ පිරිසුදු භාවයෙන් බුදුහාඳුරන්ට බාර දීලා බුදුහාඳුරන් ආයි පණ ගන්නලා දහම පණ ගන්නවලා මේ කොහොමද මේක වෙනසක් කරන්න. නැත්තම් දහම නැතුව වෙන මරාගෙන කොටාගෙන අපි අපේ මතෙන් කරා වෙනවා. බොරු කියාගෙන මේ නිකන් මේ හදිස්සියේ එහෙම අපේ මතෙන් බුදුහාඳුරු හිටියනම් ඒක අනුමත කරන්නේ නැහැ. එහෙම අනුමත කරන්නේ නැති මේකක් අපි කරනවා කියන්නේ පින්වතුනි ඒක අපේ ශාසනයක් හදාගෙන යනවා. ඒක මායя අපිට ඇතුල් වෙලා තියෙනවා ශාසනේ නාමෙන්. එහෙම නෙමෙයි. කරුණා මෛත්‍රියෙන් සත්‍ය රැකීමෙන් අන ඔය ක්‍රමයෙන් තමයි ඒ වගේම අපි ප්‍රඥාව අවදි කළා ලෝකෝත්තර ප්‍රඥාව විශේෂයෙන්ම මේ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා එක ප්‍රායෝගිකව Tamanට පොඩ පොඩ ප්‍රායෝගිකව බලන තත්වයකටයි පේන තත්වයකටයි ගේන්න ඕනේ. එතකොට ඒක කරනකොට Tamanට එහෙම අපි වෙලාවක් තියන්න ඕනේ මේක ඒක වඩන්න පින්වතුනි. මේක උදේට පටන් ගන්න ඕනේ. උදේට පටන් අරන් තව එකක් තමයි එහෙමවත් Tamanට හිත පීටන්න බැරි එක එක බොහොම ප්‍රබල මේවා තියෙන්න පුළුවන්. ඒවට මම බෝධිය සම්බන්ධව ගිහිල්ලා කරන්න වැඩපිළිවෙලක් කියනවා. ඒක මම මේ වෙලාවේ කියන්නේ නැහැ. Tamanට කියයි දැන් පොඩ්ඩ ලං වෙනවා වැඩි වෙලාවක් ගන්න බෑ. ඉතින් අර ඒක බුදුහාඳුර ජීවමාන කළා කරන ක්‍රමයක් කියනවා. ඒක හැබැයි බුදුහාඳුර දෙවි කෙනෙක් වගේ සලකනවා වගේ එකක්. ඒකේ බලය බුද්ධ අදිෂ්ඨ බුද්ධ බලය පාවිච්චි කරනවා වගේ එකක්. ඉතින් ඒක හොඳයි. ලොකු ප්‍රශ්න වලට මම ඒක කියනවා. ඒ කියන්නේ ඉතින් අපිට ඒවත් කරන එක හොඳයි. එහෙම කරන ගමන් මේ නියම පිරිසුදු දහම ප්‍රායෝගිකව මතු කරගන්න එකත් හොඳයි. මහන්සි නැති සිතකින් වැඩ කරන්න පුරුදු වෙන්න ඒක තමයි ප්‍රායෝගිකව තමන් මේ ධර්මය අවදි කරනවා වෙන්නේ තමන් තුළ. අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව ඒක ඊට පස්සේ ධනවාදී වෙන්නකොට මොකක් හරි අනිවාර්යෙන්ම දෙයක් වෙන්න ඉඩ තියෙනවා අපි බලාපොරොත්තු වෙන. මොනවත් අපි දැක්කේ නැහැ වගේ ඉඳ බලන්න ඕනේ මොකක් හරි නෙගටිව් එකක්. ඒ වගේම අර වගේ මට තේරෙන විදිහට මේවා ඇස්සේ තමයි පින්වතුනි අවදි වෙන දේවල් සිද්ධ වෙන්නේ. තව අවුරුදු 2-3ක් වැඩිය නෙමෙයි ඔහොම අපි යමු. ඔහොම හැබැයි අපේ කටයුතු කරන්න ඕනේ අවදි කරන්න ඕනේ අපිව. ඒ අවදි කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. බල බලින් අරකයි මට මතකයි 99
මගේ තොයි හිතවත් යාළුව මිත්‍රටයක් කියේ ඒගොල්ලන්ගුත් ඉෂිවරු වගේ දා ගිහි කාලේ පැවිදින්න ඔන්න මෙන්න තියෙන කාලේ මම එහෙම මුලට පැවිදින අදහස තිබ්බට පස්සේ ප්‍රතිපදාවට යෙදෙන්න පුරුදු වුණා. පස්සේ එක එක ඒවා තිබ්බා. දැන් ඔය එක එක දන්නේ නැද්ද? දෙවිවරුන්ගෙන් එන දේවල් උයි ඒවා තිබ්බා. පෙර ආත්මවල මොකද්ද කරේ? මේ ආත්මෙ මොනා කරයිද? ඔය වගේ සංඥා වෙන දේවලුත් තිබ්බා. හොඳ වෙලාවට මම මේ පරමාර්ථ සත්‍යයට 180ක් දාගෙන ගිය හින්දා ඒ වලින් නොමග යන එකක් වුණේ නැහැ. ඒක නිවනක් කරගෙන ගියේ නැහැ. ඒක මෙතන මාව වෙනස් කරන් යනයි මේක. ඒක ජර්මන් මගේ ගුරුදේවයන් වහන්සේට පිසිද්ද වෙනවා. ගොඩාක් ඒකට රුකුල් දුන්නා. ඒ කියන්නේ තමන් ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය තමන්ගේ සිත තුළ නැති කරගන්න. බෝසතන් වහන්සේටත් මිත්‍යා දෘෂ්ටිය මම බුදු වෙනවා කියලා මුල් අවස්ථාවේ තියෙන ආකාරයත් එහෙමත් මට තේරුම් කරා ඉස්සර. ඉතින් අපිට එතකොට අපි මේ ධහමකට පුරුදු වෙනවා. ධහමකට පුරුදු වෙනකොට අපි එදා ඇත්තට බෝසතන් වහන්සේත් එහෙමයි කරේ. මේ ඔය ගටිකාර ජෝතිපාල කාලේ මොනවාද ඒ කශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පැවිදුණා කියලා කියනවනේ. එතකොට පැවිදිලා මොනවද කරන්නේ? සීල සමාධි ප්‍රඥා වඩන්නේ නැති. එතකොට ඒක පාරමිතාවක් ඇති එකතු වුණා. එතකොට මේකට නම් දාන්න නැතුව සෝවාන් වෙනවද සකුදාගාම වෙනවද කියලා අපි මේ මම නැති කරන සීය මතු කරගලා අපේ ඒ තියෙන මිත්‍යා දෘෂ්ටිය හිතෙන් මෙහෙම පැහැවෙනකොට අපිට එන සනීපයක් එනවා. ඉහළ කුසලයක් අපේ තුල අවදි වෙනවා. එතකොට ඒ අවදි වෙන එක අපිට ඒකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් වෙනවා පින්වතුනි. මොකද අපි ලෝකේ දමණය කරන කෙනෙක් වෙනවා අපි කියලා කියන ලෝකේ. එතකොට අපිට සෝවන් වෙන්නත් පුළුවන්, ඒකෙන් රහත් වෙන්නත් පුළුවන්, මට පේන්නේ බුදු වෙන්නත් පුළුවන්, බුදුන් වහන්සේලා ගාවට යන්නත් පුළුවන්. ඔක්කොම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන එකක් වෙනවා ඒක පින්වතුනි. මොකද ඒකට ගහන්න පුළුවන් කුසලයක් පාරමිතාවක් නැහැ. ඒ ප්‍රඥාව. ඒක අපි අවදි කරන්න ඕනේ ප්‍රායෝගික. අපිට වැඩි කාලයක් මේ ලෝකේ ඉන්න නැහැ. ඒ අපේ නරක පුරුදු දැනගන්න ඕනේ. අපි අස්සේ ඇතුලේ හංගගෙන ඉන්න ගතිය නැති කරගන්න ඕනේ පිංගොත. අපි හදවතෙන් අපිව වෙනස් කරන්න ඕනේ කියන බලය එන්න ඕනේ. ඒක වෙනකල් අපි තාම නිකන් ඇතුලේ මේ දියාරුවට වැඩ කරන්නේ. ඒකට අනින්න ඕනේ. ඒ ශ්‍රද්ධා වෙන්න ඕනේ. මගේ වෙනසක් මම කරන්න ඕනේ. ඒ තරමට ඒකයි බුද්ධාලම්මන පීතිය ඒවා ආවේ නැත්තම් තමන්ට හෘද සාක්ෂිය අනුව ඒ අවදි වීම සිද්ධ වෙන එක තාම හිර වෙලා යන්නේ. තමන් මේ අතට අරගෙන වෙනස් වෙන වැඩපිළිවෙලකට වැටිලා නැහැ. එතකොට ඔහේ තමන් තාම වංචනිකව ඉන්න ජීවිතයක වැඩෙන්නේ. අනිරාමිස සෝයක් විඳින තත්වයක් හිතන්නේ. අර කෙලින්ම එකපාරම ඉන්ද්‍රියම් පිනවල එන දේවල් වල පස්සේ යන්න පුරු වෙනවා. ඒකෙන් අපි සිල් කැඩෙන පැත්තකටත් යනවා. එක විදියට පේන් දින්නවා, තව විදියට හැසිරෙනවා. ඉතින් ඕක අද බහුතරයක් අතර ඉන්න පුළුවන්. තව ඒ වගේම ශාසනය තුලත් අපි යම් දේවල් වැඩි විදියට ගියාම මේ කර්ම රැස් වෙන එක ගැටලුවක් වෙනවා පින්වතුනි. ඒක අපිව සමහරට හිර කරන්න ඉඩ තියෙනවා. වෙනස් වෙන්න හිතුණත් වෙනස් කරගන්න සමාකලට මෙයා වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයි ඒ අවංක මේක තියෙන ධෛර්යය තියෙන ඒ මොනවාද ඒ කුසලයේ අවදි කරගන්න පුළුවන්. ඒ බුදුන්ට වෙනම සම්බන්ධ වෙලා මනස මේවා කරොත් අනිවාර්යයෙන්ම ඒක එක එක ආත්ම වලට අවදි වෙන්න අවස්ථාව ඉඩකඩ තියෙනවාමයි. ඒක ඔක්කොම බුදුහාඳුරන්ගේ අමුතු මට පේනවා. බුදුන් ජීවමානව නැතත් මේ දේහයේ වශයෙන් හැබැයි එතන පිහිටලා යනවා යම් දෙයක් තමන් ඒ ශක්තියත් එක්ක ඒ පිහිටපු යම් අදිෂ්ඨානයක් හෝ ආශිර්වාදයක් හෝ ඒ ලෝකෙ දීලා ගියපු ඒ පිරිසුදු භාවයත් එක්ක තමන් පොඩ්ඩක් හරි නිකන් මනසෙන් මෙයා වුණොත් ඒකේ පිහිටක් තමන්ට ලැබෙනවා අවදි වෙන්න. මේක අපි පොඩ්ඩක් මේ පිටුව පිංගුතුල ගාව නැතත් මම එකපාරක් මේක පොඩ්ඩක් බලන්නම්. මේ පංචභූතයන් ගැන කියන කොටස. සතර මහා භූතය කවරහුද? පතවි ධාතුවද, තද ගතිය, ආපෝ ධාතුවද, බැඳීම් ගතියද, තේජෝ ධාතුවද, වායෝ ධාතුවද යන සතරයි. පතවි ධාතුව කවරේද? පතවි ධාතුව අධ්‍යාත්මික හෝ බාහිර හෝ වන්නිය. අධ්‍යාත්මික වූ පතවි ධාතුව කවරේද? තමා තුළ වූ කර්මානුකූලව ඇති වූ කර්කශ වූ තද වූ කෙස්ය ලොම්ය නියය. බුදුහාඳුර මේ සරලව කියනකොට දැන් පතවි ධාතුව කවරේද? හය්‍ය ගතියෙන් තියෙන මොකක්ද ඒ ධාතුව මොකක්ද කියලා කියනවා. එතකොට ඒක ප්‍රකටව හය්‍ය ගතියෙන් තියෙන අපේ තුල කියලා. ඒ කියන්නේ අධ්‍යාත්මිකව කියන අපේ තුල කියලා කියන දේ අපි දැන් මේවා කියවනකොට පින්වතුනි ඉඳගෙන එළියෙන් බලනවා වගේ තමන්ට පුළුවන් පළවෙන්ටම තමන් අර සැහැල් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තමන් ඉඳගෙන ඉන්නවා ඉන්න හැටි තමන් එළියෙන් බලනවා වගේ ඒක බලන්නත් පුරුදු වෙන්න ඕනේ. තමන් ඒවා සැහැල්ලු වෙලා හරියට සැහැල්ලු වෙනවා නම් තමන් හුස්ම ගන්නවා ඉබේම තමන්ට දැනේවි. දැන් අපි මෙහෙම කතා කර කර මෙහෙම ඉන්නකොට තමන් හුස්ම ගන්නවද කියලාවත් තමන්ට ස්වභාවිකව එන්නේ නැහැ. ඒ தත්ත්වයේ එනකල් ඉඳලා තමයි මේක කියවන්න ඕනේ. මේක කියවනකොට තමන්ට ගලපන්න පුරුදු කරන්න ඕනේ.
ඒ ගලපනවා කියන්නේ තමන්ගේ තුල තියෙන හයිය ගතිය මොකද්ද කියලා ඒ ගතියක් වශයෙන් තියෙන එක දැන් මෙතන කියනවනේ බුදුහාඳුරු. කර්මාන් රූප බලන්න ඒක ලස්සනට බුදුහාඳුරු ඒ කොටස් හැදිලා ඉන්නේ කොහමද? කර්මාන් රූපව. නිකන් ආහසින් වැටිලා එනවා නෙමෙයි, අම්මා මොන හරි ගස්කොලන් එකතු කරලා හැදුවා නෙමෙයි. ඒක මව් කුසේ මෙමෙ හැදිලා එන හැටි, නිර්මාණය වෙන හැටි විපාකත් එක්ක. මොකද ඒ රූපස්කන්ධේ ඒ රූපේ අවශ්‍යයි අපිට දැනීම ඇතිකරන්න. ඒ කර්ම විපාක දෙන්න අපිට ඒ මේ දැනීමක් තුලින් දෙන්නේ. අපි දුකක් දුන්නා නම් අපිට දුකක් දැනෙන්න ඕනේ, කෙටියෙන් කියනවනම්, බොහොම සරලව කියනවනම්. එතකොට ඒ දැනීම ඇති කරන්න මොකක් හරි ආයතනයක් ඕනේ. ඒකට ගැළපෙන ආයතනයක් හැදිලා එනවා පින්වතුනි. අංග විකල වෙන්න පුළුවන්, තව වෙන වෙන අඩුපාඩුත් එක්ක එන්න පුළුවන්. ඒක අපිට ගාන්ට ඒ දිවසක් තියනවනම් මේ කර්මය කරේ කියලා දැනගන්න ඉඩ තියෙනවා. එතකොට කොහොම හරි කතාව දෙයක් මතක් වෙනවා මාර ළමයින්ගේ. ඒක මං කියන්නම් මේකට පස්සේ පොඩ්ඩක් කවරි මතක් කරන්න. ඒක අන්තිමටම මේ අර මම කිව්වේ අරගොල්ලන් නිරාගමිකයි කියලා. එතකොට මම ඒගොල්ලන්ට මං කර්මයේ මේවා කරන්න මගේ පෞද්ගලික දෙකක් පෙන්නවා කිව්වේ. ඒක පොඩ්ඩක් මතක් කරන්න. මේ පොයින්ට් එක අනිවාර්යෙන් මං කියන්නම්. මේ මොකද මේවා අපිට හොඳට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. එතකොට අපි මේක රාමුවක් තුර යනවා, මෙහෙ ගිනි ගන්නවා, අරේ ගිනි ගන්නවා කියලා හෙලෙවෙන්නේ නැහැ. ගින්දර නිවන්න මෙච්චරමයි වෙන්න ඕනේ ප්‍රායෝගිකව. අපි මේ ගින්දර තරව ගන්න යන අරකයි ගින්දර බලලා. එතකොට පතිවි ධාතුව කවරේද? පතිවි ධාතුව අධ්‍යාත්මික හෝ බාහිර හෝ වන්නිය. අධ්‍යාත්මික හෝ පතිවි ධාතුව කවරේද? තමා තුල වූ කර්මානුකූලව ඇති වූ, එම් බලනකොට හිතෙන් මැවිලා පේන්න ඕනේ පුණ්‍යතුනේ, ඇති වූ කර්කශ වූ තද වූ කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්සය, නහරය, ඇටය, ඇටමිදුලිය, වකුගඩුය, හෘදය මාංශය, අක්මාවය, දළඹුවය, ඔහොම කියනවා බඩදිවය, පපු මසය, බඩවැලය, නුපැසුණු ආහාරය, පැසුණු ආහාරය යන මේවාය අධ්‍යාත්මික පතිවි ධාතුවයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික පතිවි ධාතුවක් වේද, බාහිර පතිවි ධාතුවක් වේද, මේ දෙකම පතිවි ධාතුමය. මේ දෙයාකාර පතිවි ධාතු සත්වෝ පරිද්දෙන් යහපත් විදර්ශනා නුවණින් දැක මේ මාගේ නොවේ, මේ මම නොවේමි, මේ මාගේ ආත්මය නොවේ, මෙසේ ඇති සැටියෙන් දැක පතිවි ධාතුව කෙරෙහි කලකිරේ. මේක හියුම්ව හිතන්න කැලේක ගුහාවක ඉන්න ගමන් එහෙම හිතෙන් මවාගෙන හරි ඒ හුදකලා ගතිය අරගෙන තමන් මේක හිතෙන් බලන එකකට ගේන්න ඕනේ පිටු. එතකොට තමන්ට ඒක මේ ඒ විදිහට වඩන එකක් තියෙනවා. මම ඔහොම යන්නේ නැහැ. තව ඕක මේ බලමු. ඕක මේවා කියවන්න මම පොඩ්ඩක් ධෛර්යයක් දෙන්න ඕනේ. දැන් මේක තේරෙන්නේ නැතුව කියවුවත් පින්වතුන් කර්ම ගොඩක් අඩු වෙනවා. මේක තේරුණොත් මාර්ගඵලයක් ලැබෙනවා. තේරිලා හොඳට හිතෙන් පේන ලෙවල් එකකට ආවොත්. ඉතින් ඒක එන්න මේ ව්‍යායාමේ කරන්න ඕනේ. පින්වතුනි ස්වාමීන් වහන්සේ දැන් තව චුට්ටකින් අදිෂ්ඨාන කරනවා. මිනිත්තු 10කින් විතර වැඩි වෙලා තියන්නේ. පින්වතුන්ලට පරක්කු වෙනවා මං හිතන්නේ. කෙනෙක් නිමා කරනවා ඉවර වේගන වගේ එන්නේ. අනිත් එකක් තමයි අවසරයි ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව කරන හැටි දැනගන්න කැමතියි. මෙතන වැඩි දැන් භාවනාවක්ම කියලා දෙන්න කිව්වොත් කමන්නේ නැහැ. මට කෙටියෙන් කියන්න පුළුවන් ස්වාමීන් ධර්ම කරුණු ගොඩක් කිව්වනේ. දැන් ඔය මෙනී කරන ඒවත් විඥානය ගැන ඒවත් තෝම ඔය පොත කියවන ඒවත් සක්මනේදී කල්පනා කරන්න පුළුවන් නම් ඒ කරන සක්මන තමයි ඔය කියන්නේ. ධර්මයේ මෙනී කරන සක්මන. එතකොට ඒක එක විදියක්. හැබැයි ගුරුහාඳුරු කියන පිළිවෙලක් කියනවා. මම ඒක කිව්වදින් ටිකක් ඒක වෙලාව ගන්නවා. මම කට්ටියට මම පොඩි පවුණිකුලක් මම දැන් වෙලාව ඇවිල්ලා ඇති. හරිද මාත පැය දෙකකට වැඩිනේ. පැය දෙකක්ද? හරි. සාමාන්‍ය හාමුදුරන්ගේ. ඉතින් පිඟතුනි ඔන්න මං කියන්නන්ට අක්ගාලා සක්මනේදි හිටගත්ත ගමම අර මුලට පොඩ්ඩක් හිටගෙන පාක්කිකට යනවා වගේ රිලැක්ස් එකේ යන්න ඕනේ. හිටගෙන ඉන්න ගමන් පළවෙන්ටම අතීතම් පහිනන්තං, අතීත ඉවරයි. බුදු කෙනෙක්ගේ කියපු වචනම මෙනී කරලා එතනට ගලපන්න ඕනේ. අතීතම් පහිනන්තං, අනාගතය ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නේච ධම්මේසු තත තත විපස්සති. තමන් දැන් අතීතේ කොහොමද දැන් මෙතෙක් වෙනකල් දැකපු අහපු දෙයක් තියෙනවනම් ඒක මතක් කරලා ඉවරයි කියලා හිතෙන් අතරින්න ඕනේ. දැන් ඊට ඉස්සරහට මොනව හරි වෙනවා කියන එක වෙලා නැහැනේ. ඒක මතක් කරන්න ඕනේ. මොනවටද මං කල්පනා කරන්නේ අරක ගැන මේක ගැන? දැන් මේ මොහොතේ මොකද්ද වෙන්නේ? මට දැන් දේ මේ ෆෑන් එක වෙන්න පුළුවන්, ශබ්දේ ඇහෙන දේ, තමන්ට එන කල්පනාවක්. ඒක නෝට් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට කයං අනන්ත ආදීනෝ අවසෝ සබ්බ රෝගා රුක්ෂමූලෝ. කය රුක්ෂ මේ අනන්ත ආදීනවල තියෙනවා. රුක්ෂ මූලයක් ලෙඩ රෝගත් එක්ක කියලා අර ඒක ඔහම
උඩින්ද යටට මෙනී කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක කලකිරෙන ඕනේ කය දිහා මෙනී කරන්න අපිට එහෙම ඇත්ත ආකාරයේ බැලෙන්න ඕනේ. එහෙම හිටන් ඉන්න ගමන් මේ සරලව ඊට පස්සේ ගතේ චිතේ භාසිතේ තුන්නි බාහේ සම්පජඤ්ඤකායෝ පික්කෝ. ඇවිදිනකොට යනකොට හැම ඉරියව්වකම බුදුහාඳුර කියනවා කය පිළිබඳ සිහිය පිටන්න කියලා. ඊට පස්සේ පළවෙනි අඩිය ගන්න බලන්න ඕනේ. පළවෙනි අඩිය ගන්නකොට ගච්ඡන්තෝ ගච්ඡාමීති. තමන් ඒ යන ඉරියව්වේ ඉන්නවා කියන එක ඕන අඩි ටිකක් අරන් ඔහොම යන්න ඕනේ. එළියෙන් තමන් ඇවිදිනවා බලන් ඉන්නවා වගේ ගච්ඡන්තෝ ගච්ඡාමීති කියලා එහෙම අඩි ටිකක් අරන්. එතකොට මේ කකුල හරිය පේනවා, කකුල් ටික මෙහෙම යනවා. එතකොට මේ කකුල බලන්න ඕනේ, මේ කයට අයිති දෙයක් මේ ඔක්කොම. මේ කය කොහොමද ආවේ? ආහාරං සම්බෝධං කායෝ. ආහාර වලින් හටගෙන තියෙන්නේ. ආහාරං අනිත්‍යං දුක්ඛං අනාත්තං. කායං අනිත්‍යං දුක්ඛං අනාත්තං. එතකොට හිතෙන් මැවිලා පේනෝනේ මේ ආහාර කියන එක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කය කියන එකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සබ්බ සංඛාර අනිත්‍යං දුක්ඛං අනාත්තං. මොකද කය හින්ද තමයි විඥාණය පහළ වෙන්නේ. කයත් පදනම් කරා. එතකොට මේ විඥාණය සියලු දේ අත්දකින් ලෝකයක් කියලා අපි අත්දකින්නේ. එතකොට මේ කය අනිත්‍ය නම් මේ සියලු සංස්කාර සියලු දේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න එතනදී විදර්ශනා කළ මෙනී කරන අවස්ථාව. ඊට පස්සේ ඊළඟ අඩි ටිකක් අරන් යනකොට කායම් පුරාණං කම්මං. ඒකත් මෙනී කරන්න. කය පුරාණ කර්මය. මේක නිකන් ආවනේ කර්මය කියන්නේ කොයි හරි තැනකදී අපිට ඇලුනා ගැටුනා මෙහෙම වෙච්ච දෙයක්. තිබ්බකේ විපාකයක් වශයෙන් දැන් ඔන්න විපාක දෙනවා. එතකොට මේ විපාක ඒ බලවේගයේ ඇති කරපු මුල් මේකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. චිත්ත සංකාරයක් වෙන්න පුළුවන්, වචී සංකාරයක් වෙන්න පුළුවන්. ඒකත් අනිත්‍යයි. එතකොට ඒකෙන් හටගත්ත ඒ දේවල් ටිකත් අනිත්‍යටපත් වෙන්න ඕනි කියලා ඒකත් නැති වෙනවාමයි කියන එක මෙනී කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මෙතන මෙහෙට වඩිනකොටත් කල්පනා කරා මට මෙතන විපාක තියෙනවා. මේ විදිහට මම මේ මහ කැලේ අරේ මේ මිනිස්සු සාමාන්‍ය දැනුත් මෙහෙම හිටියත් කට්ටිය මුණ ගැහෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක තමයි ඉන්නේ. සමහර අවුරුදු ගණන් දන්න කට්ටිය ඉන්නවා දායක පිරිස. ඇත්තටම ඒගොල්ලන්වත් වැඩිය, ඒ කියන්නේ පුළුවන් විදියකට අඩුවෙන් සම්බන්ධ වේගෙන දෙමව්පියෝ වුණත් මං ඉතින් බැරිම තැන දැන් අවස්ථා වෙලාවලදී යුතුයකමක් වගේ ඉෂ්ට කරන වෙලාවලදී අන්න ඒක ඒ විදිහට. හැබැයි ඒ කර්ම විපාක හැටියට දකින්න ඕනේ ඒ හැම දෙයක්ම. ඒ විපාකයක් දෙන හැටි, ඒ චක්කු විඥානේ හටගෙන පහළ වෙලා තියෙන හැටි. එතකොට කොහොම හරි එහෙම ඔන්න සක්මන් කරගෙන යනකොට අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස. ඒක කෙටි කරලා ගන්න පුළුවන් මව් කුසේක විඥානේ හටගන්න ඒ අවස්ථාවේ ඉඳන්. එහෙම හේතුඵලෙන් බලන විදියත් බලන්න පුළුවන්. ඊට පස්සේ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. වය ධම්මා සංඛාර උපද්ද වය ධම්මිනෝ උපජිත්වා නිරුච්ඡanti ඒකං රූප සමෝසකෝ. සබ්බේ සංඛාර අනිච්ඡාති. මේක තමන් ප්‍රඥාවෙන් දැක්කම සබ්බේ සංඛාරානිච්ච යදා පඤ්ඤාය පස්සති. ඒක භාවනාවෙන් දැක්කොතින් අත නිබින්දති දුක්ඛේ ගැන කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. මෙහෙම අත්දැක්කොතින් අවිද්‍යා නිරෝධෝ. ඒකත් හේතුඵලයෙන් නැති වෙන හැටි. අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා, විඥාන නිරෝධෝ ජාති ජරා මරණ ශෝක. මේක හිතෙන් වෙන ආකාරයේ ඔහොම කල්පනා කරන එක පුරුදු කරගන්න එන අපි ගොතින්. ඉතින් ඒක මාර්ගයේ වඩන්නම් ඵලයක් ලබන්න නම් ඕක ඔහොම බලන එකදී තමයි අර සක්මනේදී ලේසි එහෙම කරන්න. එතකොට එහෙම එතන ඒක කල්පනා කරන එක කරලා තමන්ට ඒක හිතෙන් බලන්න පුළුවන් තත්ත්වේ මතුවෙන්න පටන් ගන්නවා. එදා බුදුහාඳුනකාර එකපාරක් කියවුවා මේක මතුණා. දෙවනි පාර බුදුහාඳුර ආයි කියන්න කියපු අවස්ථාව තියෙනවා. එතකොට මතුණා. දැන් අපිට 100 පාරක් හරි කියනකොට ඒ දොර ඇරෙන්න ඉඩ තියෙනවා පිටතනේ. මේක පරිශීලනය කරන්න වෙනවා ටිකක් යහමයි. එතකොට තමයි බුදු ලෝකයක් වෙනම තැනක් වෙනම ප්‍රඥා ලෝකයක් තමන්ට බුදුහාඳුර කියන ප්‍රඥාව එතන මතුවෙන්න ඉඩ තියෙන්නේ. එතකොට අර එහෙම සක්මන් කරන් යනකොට අන්න ඒ ටික පිටපස්සේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා, විඥාන නිරෝධෝ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නිරුච්ඡanti. ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමතෝ පටිනිසගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. සංඛාරා පරම දුක්ඛ නිබ්බානං පරමං සුඛං. අන්න ඒක සක්මණ ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඔන්නෝම අනිත් පැත්තට
දැන් තමන් ඔය කියවන එකක් වුණත් ගන්න පුළුවන් සක්මනට. ඔක ස්වාමින් වහන්සේ හදපු සක්මනක්නේ උන්වහන්සේ ඒ පාලියෙන් ඒ කොටස අරන්. ඉතින් පින්වතුන්ලත් ඕක තමන් ඔය පොත කියවනකොට ඉතින් මං අනුබල දෙනවා මේ පොත කියවන්න. පොත් ටික ගන්න ඇඳගාව තියන්න තමගේ මෛත්‍රී භාවනට ආනාපාන සති භාවනටයි මේක එකතු කරන්න. තමන්ට ලංකාවේ හොඳ නායකයෙක්පත් වෙන්න ඕන නම් මේක කියවන්න. මේක බලන්න. ලංකාව සෞභාග්‍ය වෙන්න ඕන නම් මොන හරි රෝකෙට ශාන්තිය ලැබෙන්න ඕන නම් ධර්මයේ දන්න කෙනෙක් හැටියට තමන් එහෙම කරන්න. තමන්ගේ මතේ කරන්න ඕන නම් කරගෙන යන්න. බලමු මොකද්ද වෙන්නේ කියලා. අඩු ගානේ මනුෂ්‍යාත්මයක් ලැබෙයිද කියන එකත් හිතා ගන්න අමාරු පිංවතුනි. ඔක්කොම මේ පඬිතකම් නැති වෙන්න පුළුවන් පිංවතුනි. ඒ කියන්නේ යථාර්ථය දන්නේ නැතුව සත්‍ය අවබෝධ කරගන්න නැතුව අපි අසරණ වෙනවා පිංවතුනි. අපිට අපි වෙනුවෙන් කවුරුත් හිතලා ආපු කෙනෙක් නැහැ. මේ වෙලාවට සම්බන්ධ වෙලා බැඳින් ඇති කරන් යන පිස්සක් කෙරෙන්න. දෙමාපිය වෙන්න පුළුවන් ඥාති වෙන්න පුළුවන් මේ භවයේ ආපු. හැබැයි බුදු කෙනෙක් ඒක දුර්ලභ පහළවීමක් පිංවතුනි. ඒක සත්‍ය වෙනුවෙන් කලාතුරකින් මොනවත් හේතුවක් කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැති උපරිම මහා සත්ව කරුණාවකින් සිළු දෙනාටම උපරිම යහපත කරන්න කියලා බිහිවෙච්ච ඒ සිදුවෙච්ච සිදුවීමක් ශ්‍රේෂ්ඨම සිදුවීමක් තුන් ලෝකේ ඒ බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට බිහි වෙන එක. උන්වහන්සේගේ වදන් අපේ ගාව තාම තියෙනවා කියන එක මේ ඔක්කොම කර්ම නැති කරගන්න තියෙන ඖෂධ පින්වතුනි. මේ ලංකාවත් ඉන්දියාවත් ඒවට බර රටවල් පින්වතුනි. ඒ වගේ සංස්කෘතිය හදපු ඒවා දෛවයේ ක්ලියර් කරගන්න දෛවයේ සුද්ධ කරගන්න ඒ දැනුම හොඳට තිබ්බා. නිය අද ඉඳලා හෙට මැරුණම් මොනවත් වෙන්නේ නැහැ කියන ඒ මේකෙන් යන ශිෂ්ටාචාර නෙමෙයි. අද ඉන්නවා හෙටද මැරිලම් ගියාම ඔක්කොම ඉවරයි කියලා දැන් ජොලි කරලා ඉන්න ඕනි කියන ඒකේ තමයි අනිශිෂ්ටාචාර පිටද. ඒවා අපිටත් ටිකක් ඇවිල්ලා තියෙනවා. අපිටත් ටිකක් නෙමෙයි මේ අධ්‍යාපන ක්‍රමෙන් ඒ දේවල් වලින් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සසර කරපු පුරුද්දක් මත තමයි අපි ඒව කඩාගෙන අපි ඒක අස්සෙන් මේ සත්‍ය ඔස්සේ රැඳෙන තත්වයක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මම අර කර්මය ගැන කියන්න ඕනේ අර ළමයි එහේ ඔර නිරාගමික ඒ ළමයි නිරාගමික කියලා කියන්නේ ඒ බලද්දි මට මේගොල්ලන් මට තේරුණා ප්‍රායෝගිකව කිසි දෙයක් පෙන්වන්න කියන්නේ මේගොල්ලන්ට එහෙම පේන්න ඕනේ. ඒතර මගේ පෞද්ගලිකව තිබ්බ දෙයක් මම අරන් පෙන්වන්න වුණා. ඒ පස්සේ නම් ඒගොල්ලන් නිශ්ශබ්ද වුණා. ඒ ස්ටිල් නිශ්ශබ්දලා නිකන් කල්පනා කරන ෂොක් එකක හිටියා. ඉතින් පින්වතුනි මේගොල්ලන්ට මේවා නිකන් මෙච්චර ෂොක් වෙන්න තව හිටියා ළමයි ඒ පන්සලකටවත් එන්නේ මාවත් අම්මා දෙමව්පිය අමාරුවෙන් තමයි ගෙනාවේ. එයාට තියෙන ප්‍රශ්නයක් විශ්වාසය නැහැ කියලා. තෝම හාමුදුරන්ගෙන් ඒ කාලේ ආශිර්වාද ලැබලා එහෙම හිටපු පවුල්. ඉතින් මේක ඒ විදිහට විශ්වාසයක් නැති අපේ ලංකාවෙත් ඒක වෙලා යනවා. ඒතකොට ඒක අපි කරන්න තියෙන්නේ අපේ තුල තව අපි පෙරම්පුරණ වගේ වැඩක් කරන්න ඕනේ එච්චරයි. මං හිතන්නේ වැඩිකල් බලබල ඉන්න ඕනේ කියලා මොන හරි අපේ ජීවිත කාලය තුලදිම මට විශ්වාසයි. එහෙම නැතත් අපි හදිසි වෙන්නේ නැහැ අනාගතේ හරි ඒක වෙනකල් අපි හේතු වඩනවා. අපි එළියෙන් කවරේවිල අපිව ගොඩ ගන්නකල් බලබල ඉන්න එක තේරුමන්නේ නැහැ. කාගේ හරි පිනකට ඒක එල්ලිලා ඒක එයා තාගරි තපසකක් උනත් අපි තනියම මේවා කරගෙන මතු කරගත්තේ නැත්තොත් මේ අවස්ථාව අරගෙන මං හිතන්නේ ඒ වගේ ආශිර්වාදයක්වත් එන්න ඉඩකඩ ලැබෙන්නේ නැහැ පිංගුතුනි. මේ ආශිර්වාදයක් එන්නේ අපේ ව්‍යායාම එකතු වෙලා. නැත්තම් මෙහි කම්මැලි උඩ ඉඳලා කවරේ අත මේ කකුල අල්ලලා හරි අතල්ලලා හරි එහෙම මං හිතන්නේ ෂෝට් කට් මෙතඩ් එකක් තියේ කියලා. ඉතින් ඒක බොහොම පැහැදිලි මේ ධර්මයේ මේකත් එක්ක. ඉතින් මේ ළමයි මේක ගැන හරියට කිව්වා. ඉතින් මම ඇත්තටම මගෙත් එක එක මුණ ගැසීම් සිද්ධ වෙනවා ඉන්දියාවේ. දවසක් මම මේ දැන් මේ ගිය අවුරුද්දේ අවංකවම මම බලා කටයුතු කර කර ගියා. මට බලෙන්ම වගේ කටයුත්තක් ආරම්භ කරන්න වුණා. ඒ තත්වයට ආවා අර ආරණ්‍යයක් මේ හද හද හිටපු එකක්. ඒක යම් විදියකින් මේවා කළා. මේ ඊට පස්සේ ඉතින් අර වැඩපිළිවෙලක් සකස් වුණා. මේ මොකද්ද දැන් එක කඳවුරක් වගේ. ඒකයි මගේ අරමුණ කඳවුරක්. ඒ කියන්නේ මාරයට ගහපු ඉතින් අපිට පහරවල් වඩිනවා. ඒ කියන්නේ මේ යෝධයෝ මේ සොල්දාදුව කීප දෙනා ඉන්නේ. ඔයද ඒ ඉතින් මුල් කාලේ එහෙම තමයි පින්වතුනි. මම අර කතාවල් එහෙම කියනවා අර ප්‍රභූපාද ඒ අර ඒ උන්වහන්සේලා ඇමරිකාවට මේ ධර්මය දෙන්න ගියාම දැන් අවුරුදු ගණන් දිදි හිටියා ඉන්දියාවේ. හරි ගියේ නෑ ඇමරිකාවට ගියා. ඇමරිකාවට ගිහිල්ලා පළවෙනි අවුරුද්ද මේ අර බෝට්ටුව ජෙටි බෝට්ටුව නවත්තන තැනට යනවලු කවදද ඊළඟ බෝට්ටුව ඉන්දියාවට යන්නේ කියලා අහන්න ගිහිල්ලා. හැබැයි එයා කවදාකවත් යන්නේ නෑ. අර ඒක මේ ගින්නෙක්කෙනත් කියනවලු ඔබ වහන්සේ ඔ ස්වාමි හැමදාම අහනවා හැබැයි යන්නේ නෑ නේද කියලා. ඔහොම අවුරුද්දක්. ඒ කියන්නේ එයා එහෙම ගියයි
එයාට එපා වෙලා හිටියේ මේකේ මොනවත් වෙන්නේ නැහැ, ඒක මොනවාද මේ මං කරන්නේ මෙහෙ කියලා. හැබැයි ආවම හිටියා. ඊට පස්සේ ඔන්න අවුරුද්දක් වගේ වොම යනකොට ඉතින් ඒක වෙලා වෙනවා. අපි මාරයත් පොඩ්ඩක් බල බල ඉඳලා ඊට පස්සේ රෝදේ අල්ලගෙන ඉඳලා ඔන්න කැරකෙන්න පටන් ගන්නවා. පවුනේ සියලු සත්‍යයන්ගෙම යහට සුභ සිද්ධියට, පරම සුභ සිද්ධියට. අනිත් දේවල් මොනවා වුණත් කමක් නැහැ. මේ වගේ දේවල් අසත්‍යක වෙන්න බෑ, වෙන්නෙත් නැහැ. මොන දේ ආවත් ඉතින් මේ වෙලාවට දැනගන්න පුළුවන් ඒ ಗುಣ වඩාගෙන ඉන්න උත්මයෝ සමාකගේ පින් අඩුකමටයි කරගන්න බැරි කමටයි ඒ දේවලට හිත යන්නේ නැහැ. එක එක විදිහට කල්පනා වෙනවා. ඉතින් කොහොම හරි මේ මේක පටන් ගන්නවා. පටන් ගනිලා ඉතින් දැන් ඇත්තටම මට මේ කියන්නේ අර මොනවාද කියන්නේ ඔය දැන් ඒක මගේ අරමුණ තිබ්බේ මේ උපාසක වශයෙන් යෝගිව පුහුණු වෙන්න. ඒ පුහුණු වෙන එකත් එක්ක පැවිද්දට යන්න පුළුවන්. ඒකෙදි ඉන්න ගමන් කර්මය ක්ලියර් කරන උපරිම මේ සූත්‍රත් එක්ක වඩන මේකත් එක්ක කර්මය ක්ලියර් කරගන්න පුළුවන්. එතකොට මේ මාර්ගඵලයක් උනත් එදෙන ඉන්න ගමන් ලැබෙන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් මේ තමන්ගේ හිර වෙලා තියෙනවා නම් භාවනාවේ හෝ දෛවයේ හෝ ආර්ථික හෝ මොනවා හරි ඒකත් ක්ලියර් වෙන්න දෛවයේ ක්ලියර් කරන කුසලයක් අවදි කරන එතනට එන්න පුළුවන් නම් කොහොම හරි. මොකද එනකොටත් බාධා ගොඩක් එනවා. ඉතින් ඒවල වෙන කාරණා තියෙනවා. කොහොම හරි එහෙම ඇවිල්ලා ඕක දැන් පටන් ගත්තා. පටන් අරන් මේ දැන් එහෙම ඉතින් යනවා. ඒක ඊට පස්සේ ඔන්න පැවිදි වෙන කට දැන් ඕක තිබුණ නැත්නම් එහෙම පැවිදි වෙන්න කට්ටියක් බිහි වෙන්නෙත් නැහනේ. හරියට පුහුණු වෙලා දැන් නිකම්ම ආවට පැවිදි කරන්නෙත් නැහැ. මම යම් දේවල් හොයනවා. ඇත්තටම ඒගොල්ලන්ගේ කර්ම ගැන ඒගොල්ලන් දිගට කරගන්න පුළුවන් ද ඒවා වෙන බලන්න පුළුවන් මට තේරෙන ක්‍රම වලින් වෙන දේවල් හොයලා බලලා තමයි ගොඩාක් මේ වගේම මේ විදිහට තමයි උපදේශ ටිකක් දෙන්නේ. ඉතින් කොහොම හරි ඒ වගේම බැඳීමක් ඇති කරන්නේ නැතුව මං ගිය ගෙදියට වගේ ආරණ්‍ය වල හරි පන්සල් හරි මොනවත් ඒවා මේ මොකද ඒ කියන්නේ ස්ථානගත වෙන්නේ නැතුව බනවලට යන්නේ නැතුව අන්න එහෙම පුහුණු වෙන පිළිවෙලකට තමයි නිර්ආමිෂ සතුට ආශාවදී විදිගෙන යන සංඝයා වහන්සේලා ටිකකට ධෛර්යයක් දෙන්න ඔන්න මේක කළා තියෙනවා. උපතර උපාසක කට්ටියට උනත් එහෙම ඉඳෙන්න පුළුවන්. ඊට පස්සේ ළඟට යන්න පුළුවන් එහෙම තියෙනවා. දැන් ඕක පටන් ගන්න කවුඩක් කට්ටිය සමාට සමාකය සමාගලට ඉඳන් තහඳුරු තාමත් කැලේ යනවා. ළඟදී නම් ලොකු කැලේකට ගියේ නැහැ. හැබැයි හිමාලය යනවා. තව කරණේවා කරනවා, ඒව තවත් කරනවා අනිවාර්යයෙන්ම. මේ කරන්නේ නැතුව දෙන දෙයක් නැහැ. කොහොම හරි මේව පටන් ගන්න අපි ගොතේ. මේක සෑහෙන වෙනසක් මගේ හිටපු ජීවිතයත් එක්ක. ඒ කියන්නේ හිටපු කියන්නේ මෙතෙක්කල්. හැබැයි ඕවට කරන්න අවුරුදු 18 ඉඳන්ම තිබ්බා. 23 ඉඳන් හොඳට පැහැදිලිව තිබ්බා කරන්න ඕනේ කියලා. හැබැයි වෙලාව බල බල හිටියා. ඉතින් 50 එහෙම වයස පනින්න උනා. කමක් නැහැ. මට දැන් නම් අස්වහන් හරි ලේසි. හිමාලයේ කීපවතාවක් එහෙම අස්වහන් ඒ අවස්ථාව වුණාම ටිකක් මේ මිනිසුන්ට යහමින් කරන්න බැරුණා කියලා පසුතැවිලි වෙලාවල් ආවා. 2015 ඔය වගේ කාලේ ඔක්සිජන් නැතුව මේ මැරෙන්න වුණාම මැරෙන්න වගේ යන්න වුණාම. හැබැයි මේ දැන් ඒක සෑහෙන මොකද මන් දන්නවා මේ මන් දීලා තියෙනවා මට මේ විදිහට මේ ඇතුලෙන් නිවන් දකින්න වඩන්න පුළුවන් ක්‍රමයයි වඩන ක්‍රමයයි. තව ඉදිරියට ඔහොම යනවනම් ඉතින් අර මේ පොඩි ආදර්ශයක් කොහොමද කරන්න කියලා. ඉතින් මේ ඊට වඩා මං හිතන්නේ ඊට වඩා ඉතින් කරනවා නම් තවත් හොඳයි. කොහොම වුණත් කට්ටියට මට දෙන්න පුළුවන් පැත්තෙන් ජර්මන් හාඳුරු මොනවද කිව්වේ කොහොමද කරන්න කිව්වේ දැන් ඒක දන්නවා ඔක්කොමලා වගේ ගිහි කට්ටියම නිවන් යන මග. ඉතින් ස්වාමි මාසලට දැනගන්න පුළුවන් මේ ගිහි කට්ටියට දැනගන්න පුළුවන් කිසිම උන්වහන්සේගේ එළිය ජීවිතේ විතරනේ කට්ටිය චුට්ටක් හරි දැනන හිටියේ කොහොමද නිවන් මග වැඩුවේ. ඉතින් මේ කාරණාව පටන් ගත්තා. දැන් මේක මම ඒ කුටියේ ඉන්නකොට දැන් ඕවා පටන් අරන් එතන ඉනකොට මගේ පොත් අස්සේ තිබ්බා මේ මගේ ඔය ඉෂිවරුත් එක හම්බෙච්ච වෙලාවකදී මේ ඒගොල්ලන් ඔහොම දැන් ඒගොල්ලන්ට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවක් බෑ. මම වෙන කෙනෙකුගේ පරිවර්තනයක් තුලින් තමයි ටක් ටක් ගාලා දින දාලා මම ලිව්වා ඒගොල්ලන් කියපු පොයින්ට්ස් වගේක්. එතකොට 2019 තමයි ඔය මුණ ගැසීම සිද්ධ වෙච්ච එකක් මම ලියලා තිබ්බේ. එතකොට මට දැන් මේක මේ දැන් 2023 ගිය අවුරුද්දේ තමයි අර දැන් ඕක හම්බුණා. හම්බුච්ච ගාමේ ලියවිච්ච එකක් මේ මොනවාද මට එකපාරටම ඇහැට ගැටුණා ඒ කාරණා. එතකොට ඒක ගැටෙන ගමන්ම මට ෂොක් එකක් ආවා ඇත්ත කියනවනම්. මොකද ලියවල තියෙන එක දැන් වෙනවා. දැන් ඒ මං ඒ කුටියේ ඉන්න වෙලාවේ ඔන්න දැන් ඒක වෙනවා. එතකොට මට තේරෙන්නේ මේ කර්මය ඒ කියන්නේ මොනවා හරි පේනවනම් පේන්නේත් අපේ කර්ම විපාක කර්ම වාරය නැහැටි. ඉතින් ඔය කර්මවාරයක් එන විදිය ඒ අනිවාර්යෙන්ම එන ආකාරයක් තමයි උන්වහන්සේලා ඒ වෙලාවේ කිව්වේ මේක. ඉතින් මම ඒක ලිව්වා. ඇත්ත ලියලා තිබ්බා. මම ඉතින් ඒක පෙන්නුව සමාගලවට
මේ සමාකයට කියන්න පුළුවන් මේක ශාස්ත්‍ර වගේත් කියලා. හැබැයි පින්වතුනි අපිට කර්මය දැනගන්න ඒක අපි ප්‍රායෝගිකව එහෙම වෙනවා කියලා තේරුම් අපි පින්පව් කියන හරියට තේරුමක් වෙනවා. අපි මේ ඒ අනුව යන්නේ කියලා. ඕක සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය දැනගත් යුතු දෙයක් බුදුහාඳුර කියනවා. දේව ලෝකවල තියෙනවා. කර්ම න්‍යාය තියෙනවා. කාමයේ ආදීනවේ තියෙනවා. නෙක්ඛම්ම අතරීමේ යහපතක් තියෙනවා. අන්න ඕවා අපි දැනගෙන ඉන්නකොට ඒවක් අනුව ජීවත් වෙලා කටයුතු කරාම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න පුළුවන් වෙන්නේ. ඒක පෙන්වන්න ඕනේ නැහැ නේද පිඟුද? අර ප්‍රෝග්‍රෑම් වලදී පෙන්වන්න ඕනේද? ඒක සාක්ෂියක්. මම හිතන්නේ එච්චර තමාකට පිඟුතුල ඕනට වඩා විශ්වාස කරන් යන පිඟුතු ටිකක් වෙන්නත් පුළුවන්. සමහර තරුණ අය ටිකක් ගවේෂණාත්මක බලන් ඉඳ තියෙනවා. හැබැයි ගවේෂණාත්මක කියන්නේ ඒක සත්‍ය ගවේෂණයක් වෙන්න ඕනේ. මේ එක දෙයක් පැත්තකට හැරිච්ච ගවේෂණයක් වෙලා හරියන්නේ නැහැ. අපි හැමෝම මං ඉස්සර හිඟන්නගෙන් පව ඉගෙන ගන්න කිය ඇත්ත දැනගන්න. ඒගොල්ලන් ගාව දැනුම තිබ්බ හින්දා. එහෙම දැනුමට මේ දේවල් දැනගන්න ආසාවක් තියෙන්න ඕනේ. මොනවත් පක්ෂපාත වෙන්නේ නැතුව. ඒතකොට සත්‍ය දැනගන්න ඉඩ තියෙනවා. ඒ වගේම බුදුදහම මොනවත් දන්නේ නැතුව ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න අරකයි. ඒක දන්නවා කියන්නේ ඔහොම පොත්පතත් කියලා ප්‍රැක්ටිස් කළා. සෝවන් වෙලා පස්සේ ඒක අයින් කරන්න පුළුවන්. එහෙම නිකම් මේ තමන්ට ෂුව වෙලා මේක මං මේම ධර්මයේ මේ මට්ටමින් දැක්ක කියලා ඊට පස්සේ අපිට ඒක මේ වැඩක් නැහැ කියලා අයින් කරන්න පුළුවන්. ඒව නෑ වෙන්නේ නැතුව ඒක ඒගොල්ලන් ඒ යන විදිය හරි විදියක් නෙමෙයි. ඉතින් පින්වතුනි දැන් මං හිතන්නේ වෙලාව ගොඩක් ඇති. මොකද කට්ටියට සමාකරට යම් අන්තිම අදිෂ්ඨාන කරන එක නැතුව යන්න ඉඩ තියෙනවා. ප්‍රමාද බස් වලට අල්ලන්නින්ද ඒකින්ද මේ පොත්පත කියවන්න මං හිතන්නේ ඒක ඔළුවට වැදෙන්න ඇති. ආ තව ඒවා තියෙනවා. තව එක ටිකක් කියන්න ඕනේ අනිවාර්යෙම. පින්වතුනි මේ කර්ම කිව්වම කාය කර්ම දැන් විශේෂයෙන්ම දැන් අපේ හිතේ කෙලෙසයක් වැඩ කරන්න පුළුවන්. මේ හිතේ ක්ලේශ කාය කර්ම වලට ගියාම ඒක භයානකයි. දැන් අපි කියමුකෝ අපි රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. හැබැයි අපි ඒක හිතේ තියාගෙන මේවා කරන්නේ. හැබැයි ඒක අපි කයෙන් කෙරුණාම ඒක රෙකෝඩ් වෙනවා පින්වතුනි. ඒක රෙකෝඩ් වෙනවා. ඒක ඊට පස්සේ සුභා ධර්මයේ කර්ම න්‍යාය වගේ බලාගෙන ඉනවා අපි හැදිලා එනවාද කියලා. අන්න ඒව අපි පරිස්සම් වෙන්න ඕනේ. කොච්චර අපිට මොන හරි මේවා මොන දුෂ්කරකම් මොන අමාරුකම් ආවත් මොන පෙළඹීම් ආවත් අපි ඒකයි ওই ශික්ෂාපද තියෙන්නේ. අපි ඒකෙන් පරිස්සම් කරන්න. විශේෂව රාගය සම්බන්ධවත් ඒව අපි පරිස්සම්ම වෙන්න ඕනේ. විශේෂම හොඳට ගුණධර්ම වඩ아가ගෙන යන උත්මයම තමයි සමාකලට මෙහෙම අමුතු බලවේග එnde ඉඩ තියෙනවා. ඉතින් ඒක අපි හොඳට වග බලා ගන්න ඕනේ. සමාකලට අපිට එහෙම සීලෙක් කැඩුනම අපිව හිර කළා, අපිව දන්නේ අපි දිනුවක් වෙන්නේ නැහැ, දිගට මොහොම ඉන්නවා මොකද කියලා දන්නේ නැහැ. බලනකොට මේ වගේ මට ඒවට කතා කියන්න ගියොත් මගේම පෞද්ගලික අත්දැකීම් ඒවා කියන්න ගියොත් වෙලා යනවා. ඉතින් හැබැයි පින්වතුන්ට මම කෙටියෙන් කියන්නේ ඒකින්ද පරිස්සම් වෙන්න ඕනේ. කාය කර්ම වලට යන්න දෙන්න අරකයි. හැබැයි හිතේ තැඹි තියෙන්න දෙන්න අරකයි. ඒකට තමයි උදේට සැහැල්ලු පිස්සු දෙච්ච මනස නැත්තම් කවදාකවත් දත් මැද්දපු නැති කටක් කරගන්න එපා. ගඳ ගහන ජරාව ඒ වගේ සිතක් කරගන්න එපා. ගඳ ගහන හොඳට පිරිසුදු කුහකකම් නැති ඒ වගේ හොඳ ගතිගුණ මිනිසුන්ට ප්‍රියමනාප වෙන වසී වෙලා යන කරුණාවන්ත ඒ සත්‍යවාදී සිල්සුම දහමන හිතක් හදාගන්න ඕනේ. ඒ සුවඳ බ්‍රහ්ම ලෝකේ දක්වා කියලා යනවා. වෙන සුවඳක් ඕනේ නැහැ පින්වතුනි. මේක අපි මතු කරගන්න ඕනේ, ප්‍රායෝගිකව කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ උතුම් අඩවියේ මේ පුණ්‍ය භූමියේ ඇත්තට මට හිතාගන්න බෑ. මාත් හිතුවා මේ බෝධින් වහන්සේ තරි අනුහස් මං හිතන්නේ. දන්න තාමත් ඒ පූජා කරනවාද කියලා කට්ටිය. මං හිතන්නේ මේ බෝධින් වහන්සේ පැරණි මේ මුළු අඩවියම මේ පළාතෙම අනිවාර්යයෙන්ම උත්තමයන් වහන්සේලා බිහි වෙච්ච සෙංකඩගල පුරවරයත් එදා උත්තමයන් වහන්සේලා එදා ශාසනය ආරක්ෂා කරලා ජීවිතේ පූජා කරන් ඒ වගේම මට දැනෙනවා මේ අඩවියත් ඒ උතුම් බුද්ධ ශාසනේ ඒ තියෙන ගෞරවත්වය ඒ ශ්‍රී විභූතිය මතු කරපු තැන් ඒ අනිවාර්යෙන්ම කොහෙන් කොහෙන් හරි ඒ පුණ්‍ය ශක්තියින් ඉස්මතු වෙනවා කොහෙන් කොහෙන් හරි. ඒවා මතු වෙලා මේවා 5000ක් තව පවතින්නේ. ඒ බුද්ධාලම්බන පීතියත් ඒ දහම් ඥානයත් සමාධි සෝයත් මිනිස්යන්ට සිල් සුවඳත් දස දිසාවට විහිදෙන්න ඕනේ. සත්වයන්ට ආයි නිවිසනසීමක් වෙන්නේ මුළු උතුම් ධර්මද්වීපය. ඒ උතුම් දහම් සිසිලෙන් දහම් ශක්තියෙන්
බුදු බලයෙන් අපති වෙන්න ඕනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ කරගන්න සියලු පුණ්‍ය ශක්තියින් දෙමව්පියන්ට, ඥාතීන්ට, ඉෂ්ඨකාමී දේවතාන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඥාති නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැති ඉඳ සත්ව ලෝකේ අවිච්ච ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම අනුමෝදන් වෙන්න. ඒ වගේම සතරවරම් දෙවිරුන්ටත්, ශක්‍ර දේවෙන්දටත්, ශක්‍ර දේවෙන්දටත්, සාම්පති බ්‍රහ්ම දිවි රාජන් වහන්සේටත්, ඉෂිවරු මුනිවරු සිද්ධල්ලටත්, ගන්ධර්වරුන්ටත්, බහිර්වරුන්ටත්, කිනාරවරුන්ටත්, සියලු අදෘශ්‍යමාන පේන නොපෙනෙන පෙරම්පුරණ සියලු උතුමන් වහන්සේලාට, මනුලොව දේව ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඒ සියලු උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා. දේව සේනාධිපතිවරුන්ටත්, නාග නාගින්ටත්, රුක්ෂ දේවතාන් වහන්සේටත් මේ බුදු සසුන ආරක්ෂා කරන මැණිකක් වගේ ඒ සියලු උතුමන් වහන්සේලා තව ශක්තිමන්ත වෙලා බලවන්ත වෙලා ඒ සත්‍ය රැකගෙන යන ඒ මහා බුදුන් වහන්සේගේ සම්බුදු කරුණාවෙන් ඉෂ්ටකරන්න හිටපු අරමුණ ඉෂ්ට වෙන්න අනිවාර්යයෙන්ම ඒ බුදු අදිෂ්ඨානයට නමස්කාරය වෙත්වා. ඒ බුද්ධ පාරමිතාව සියලු සත්වයන්ට රැකවරණයක් වෙත්වා. සියලු සත්වයන්ට ගොඩ වෙන්න බුද්ධ ශාසනය, ආයි ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය අවදි වෙන මොහොතක් වෙන්න. ඉස්සරහා කාලෙදී මනුෂ්‍යයන් පල්ලෙහාට නොවැටි සිතුවිලි පිරිසුදු වෙලා පවිත්‍ර වෙලා ඉස්සරහාට එක එක්කෙනා ගොඩෙන ආත්මයක් ගොඩෙන විදියට, ගොඩ වෙන භූමියක් තපෝ භූමියක් වෙන විදියට මේ ලංකා දෙරණ ලෝකෙ පුරා මනුෂ්‍යයන්ට ඒ ධෛර්ය ශක්තිය ලැබේවා.